හයි කොහොමද ඉතින් ඔයාලට මං අද ඔයාලව එක්කයි යන්නේ දියැල්ලක් බලන්න මේකේ නම තමයි ග්‍රොත්ත කස්කාතේ වරෝනේ ලේකාර්දහි උතුරු කෙළවරේ සහ උතුරු ඉතාලියේ රිවා දෙල් ගාර්දා සිටි එකේ ඉඳන් කිලෝමීටර් 3ක් වයඹ දෙසින් පිහිටි සිරස් ගුහාවකට වැටෙන දියැලි යුගලක් තමයි මෙහෙම හඳුන්වන්නේ වරෝනේ නම් කියන්නේ මේ ළඟ සිටි එකක් තියෙනවා අන්න ඒ සිටි එකේ නම තමයි වරෝනේ මේකේ තව විශේෂයෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් බොටැනිකල් ගාන එක ඒක ගැන මම ඔයාලට වෙන වීඩියෝ එකකින් කියන්නම් මෙන්න මෙතනින් තමයි ඔයාලට ඇතුල් වෙන්න තියෙන්නේ එක්කෙනෙක්ට නම් යුරෝ 7ක් ගන්නවා තව ඔයාලට රේන් කෝට් එකක් ගන්නත් වෙනවා ඒයි කියලා මම පස්සේ කියන්නම්කෝ ඔයාලට ඇතුල් වෙනකොටම ෆොටෝස් වගේ දකින්න හම් වෙනවා මං ඒව ඔයාලට පස්සේ හරියට පෙන්වන්න මොකද දන්නවද මං අද ආවේ මේක වහන්න නම් වෙලා තියෙනකොට දැන් නම් මෙතන සෙනඟ ටිකක් අඩුයි මොකද දැන් ඉතින් ඉතාලියට සීතල පටන්ගෙනනේ තියෙන්නේ මං නම් මේකට කලින් ඇවිල්ලා තියෙනවා මොනින්ම කියන්න ඕනේ මේකේ තියෙනවා ග්‍රොත්තා ඉන්ෆෙරියෝරේ සහ ග්‍රොත්තා සුපිරියෝරේ එහෙමත් නැත්නම් ලෝව කේෆ් අප කේෆ් කියලා දෙක ඔයාල මේක බලාගෙන ඉන්නකෝ එතකොට ඔයාලට තේරේ මං ඒ කිව්වේ මොකද්ද කියලා මං දන්න විදියට මේක ගැන ඔයාලට කියන්නම් මේක විවෘත කරලා තියෙන්නේ 1874 ජූනි 20 විශේෂ ආරත්ත අමුත්ත විදියට ඇවිල්ලා තියෙන්නේ මොන්ටේනි ග්‍රෝවේ නිකලස් කුමරු අපි දැන් ඇතුල් වෙන්න යන්නේ ලෝව කේව් එකට ඇතුල් වෙනකොටම බලා ගන්නකෝ ඔයාලට පෙනේ මේක කොච්චරනම් ලස්සන තැනක්ද කියලා බලන්න ස්වභාව ධර්මයේ කොච්චරනම් ලස්සන දේවල් අපිට දීලා තියෙනවද මේක සම්පූර්ණයෙන්ම වට වෙලා තියෙන්නේ ගල්වලින් ආ පේනා නේද මම රේන් කෝට් එකක් ගන්න වෙනවා කිව්ව හේතුව මෙතෙන්ට එන හැමෝම ওই රේන් කෝට් එක අරන් තමයි යන්නේ ඒ ඇයි දන්නවද මෙතන ගල් අස්සෙන් හැම වෙලේම වතුර වැටෙනවා මෙතන ඇතුළ ගොඩක් සීතලයි මේ කාලේ නම් ඔයාලට කොහොමත් රේන් කෝට් එකක් ඕන වෙනවා මොකද දැන් සීතල පටන්ගෙනනේ තියෙන්නේ පේනවා නේද එක එක කලර්ස් වලින් මෙතනට ලයිට් සෙට් කරලා තියෙනවා ඒ මේකේ ලස්සන තවත් වැඩි කරන්න ඔන්න දැන් ඔයාලට පේනවා මං කිව්ව ලෝව කේෆ් එක ඒ කියන්නේ මේ තමයි දියැල්ලේ යටම හරිය මෙතන පොඩ්ඩක් වීඩියෝ කරන්න නම් ගොඩක් අමාරුයි මොකද පේනවනේ උඩ ඉඳන් මෙතනට ගොඩක් වතුර වැටෙනවා ඒ කියන්නේ නිකම් පිනි වගේ සෑහෙන්න වැටෙනවා ඔයාලා බලන්නකෝ මෙතන තියෙන ලස්සන මෙතනට එන ඔයාලා ටිකක් පරිස්සමෙන් තමයි ඇවිදින්න ඕනේ මොකද මෙතන අර හැම වෙලේම වතුර වැටිලා දියසෙවල් වගේ බැඳිලා තියෙන්නේ අපි දියැලක් කිව්වහම දැකලා තියෙන්නේ ගොඩාක් දුරට ගස් වලින් වට වෙලා අන්න ඒ වගේ විදිහටනේ මෙතන බලන්නකෝ තන්නේ කරම වට වෙලා තියෙන්නේ හරිම අමුතු විදිහට හැදිලා තියෙන ගල් වලින් බලන්නේ ගල් වල නිකන් පිහිටීම හරිම අමුතුයි නේද ගොඩක් ලස්සනයි ඒව හැදිලා තියෙන විදිහ පේනවනේ මං කිව දියසෙවල් ගතිය ඒ ගල් වලින් හොඳටම පේනවා දැන් නම් මේක ඇතුළ ගොඩක්ම සීතලයි මේක සීතල කාලේට නම් වහලම තමයි තියෙන්නේ ඒත් මේක සමර් එකට නම් ගොඩාක් ෂෝක් තැන මොකද ඉතින් ඒ කාලේට එළිය ගොඩාක් රස්නේනේ ඒ දවස් වලට අපි ඉතින් හොයන්නේ කූල් තැන්නේ බලන්න මේක
स्वभाव धर्मेन हदिलतीयन एकट किसीम हानियाक वेन्नति वेन विधियट म्याल एक लसनट हदलतीयन विधिह ओन्न दैंग अपि अंड हदान्ने अप केफ एकट एकटत गिहिं बलमुको एक कोहोमद कियला मां ओयालट वीडियो एक पटन गन्नकोटम किव्वा नेद मेके अतुले बोटानिकल गार्डन एकक तियनवा कियला एक मांगो यालट वेनम वीडियो एककिं अरं एन्ना नैत्तम मे वीडियो एक गोडक दिग वैडी वेनवा ओन्न दैं अपि यन्न यन्ने मे दियल्ले उडम कोटस बलन्न एकट अतुल वेन्न तियन विधिय गोडक लस्सनयि ने आ तव देयक कियन्न ओने मम मेक वीडियो करनकोट मगे अतिन फोन एक यहाट मेहाट वेनवा ඒ ඇයි දන්නවද මේකට ඇතුල් වුණ ගමම්ම අපිව හොඳටම තෙමෙනවා මොකද මෙතන වතුර වැටෙන්නේ ගුහාවක් ඇතුලෙන්නේ මට නම් අද ගොඩක් වතුර අඩුවෙන් පේන්නේ ගිය පාර මං එනකොට මීට වඩා ගොඩක් වතුර වැටුණා මං ඉතින් දැන් මොනවත් කියන්නේ නැහැ ඔයාලා මේකේ ලස්සන බලන්නකෝ ගොඩාක් ලස්සනයිනේ මෙතන දියැල්ල පිහිටලා තියෙන විදිය ඔයාලා මෙතන වටපිටාව බලන්නකෝ මං ඔයාලට මෙතන ගැන පොඩි විස්තරයක් කියන්නම් ඒ මොනවද දන්නවද ඉස්සර ඉතාලියේ හිටපු රජවරුන්ගේ කලාකරුවන්ගේ සහ ලේඛකයන්ගේ සිත්ඇද ගන්නා ස්ථානයක් බවට මෙතන පත් වෙලා තියෙනවා මම ඒ ටික දෙනෙක් ගැන ඔයාලට කියන්නම්කෝ දෙවෙනි උම්බර්ටෝ කුමරු ග්‍රේබ්‍රියල් ඩි ඇනුන්සියෝ ෆ්‍රාන්ස් ජෝසප් අධිරාජ්‍යා ෆ්‍රාන්ස් කෆ්කා සහ තෝමස් මානි එතනින් හැම්ස්බර්ගර් හි ෆ්‍රාන්ස් ජෝසප් අධිරාජ්‍යා නොහොත් චෙක්කෝ බෙප්පේ ඔහු තමයි 1830 දී ඔස්ට්‍රියාවේ අධිරාජ්‍යා සහ ලොම්බාර්දි වෙනෙටියාවේ රජු ඔහුගේ නිවාඩු නිකේතනයක් පිහිටලා තිබිලා තියෙන්නේ මෙහෙ තමයි මෙතුමාගේ ඉතිහාසය නිල වශයෙන් දියැල්ලකට සම්බන්ධ වන්නේ මෙතුමාගේ පාලන කාලයේදී වරෝනේ දියැල්ලේ හිමිකරු වූ පීරෝ බොසොනිත 1908 දී මිලාන් ප්‍රදර්ශනයකදී උසස් තත්ත්වයේ සේද නිෂ්පාදනය සඳහා ඇගයීමකට ලක් වෙලා තියෙනවා. ඒ ඇයි දන්නවද? මේ ප්‍රදේශය ගොඩක් ප්‍රසිද්ධ සේදවලට නිසා. මම මේ ගැන විස්තර කියන අතරතුර ඔයාලට මෙතෙන්ට දකින්න හම්බ වෙනවා පොඩි පොඩි දියෑලි පාරවල්. ඔයාලා ඒවත් බලන්නකෝ. ඒවත් ගොඩක් ලස්සනයි. මම ඔයාලත් එක්ක කීකිය හිටපු අයගෙන් ෆ්‍රාන්ස් කෆ්කා ඔහු නවකතාකරුවේ 1901 දී මේ දියැල්ල බලන්න ඇවිල්ලා ඔහු නවකතාවක් ලියලා තියෙනවා නමුත් ඒ නවකතාව වසර 20කට පස්සේ තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ නවකතාවේ නම තමයි The Magic Mountain
ඒකෙ ඔහු මෙහෙම ලියලා තියෙනවා මසුන්ගේ විශාල බඩවත් මෙන් ලිස්සන සුළු හිස් පර්වතයේ ගැඹුරු පටු අගාධයේ පතුලේ කන් බිහිරි කරවන ഘോഷාවක් සමග ජල පහරක් කඩා වැටුනේ පිටුපසින් ඉහලින් සහ වටේට තර්ජනාත්මක සහ අනතුරු ඇගවීමේ ඇමතුම් මිනිසුන්ගේ රාලු කටහඬ බලන්න කොච්චරනම් ලස්සනට පැහැදිලි කරලා තියෙනවද අන්න ඒ වගේම දෙවන උම්බර්ටෝ කුමරු 1946 දී ඉතාලියේ මාස 6ක් පමණ රජ කරපු රජ කෙනෙක් ඔහුගේ නිල කාලයේදී වැඩිම වාර ගණනක් ඇවිත් තියෙන තැනක් තමයි වරෝනේ දියැල්ල කියන්නේ ඒ වගේම ග්‍රේබ්‍රියල් ඩි ඇනුන්සියෝ කියන්නේ ඉතාලියේ ශ්‍රේෂ්ඨ කවියේ සුලි සුලඟ සහ ජලයේ මිනිසා කියන කවියෙන් ඔහු අදහස් කරන්නේ මේ වරෝනේ දියැල්ල ගැනලු මම මේක ගැන විස්තර කියන අතරතුර ඔයාලට මෙතන දකින්න හම්බෙනවා ලස්සන දියැල්ල ඒක නම් ටිකක් පොඩි ඒ වුණට හරිම ලස්සනයි නේද ඒකත් පිහිටලා තියෙන විදිහ මේක නම් එයාලා අලුතෙන් හදලා තියෙන්නේ මොකද ගිය පාර මම එනකොට මෙහෙම හදලා තිබ්බේ නැහැ බලන්න කොච්චරනම් පිරිවැලකට ලස්සනට හදලා තියෙනවද අපේ රටේ මේ වගේ මීටත් වඩා ලස්සන දියෑලි ලස්සන තැන් කොච්චරනම් තියෙනවද ඒ තැන් සංචාරක ආකර්ෂණයේ ඇතිවෙන විදිහට අපිට හදන්න පුළුවන්ද අනේ මන්දා අපි පිටරටක ජීවත් වෙනකොට අපේ රටේ තියෙන අඩුපාඩු හොඳටම දැනෙනවා ඒක මට විතරක් නෙමේ මම හිතන විදියට හැමෝටම එහෙම හිතනව ඇති මේ තමයි ඔයාලට පෙන්වන්න බැරි වුණ ෆොටෝස් ඔයාලට පේනව ඇති මේ වගේ තියෙන්නේ මේක කලින් තිබ්බ විදිහයි එයාලා ඒක අපිට බලන්න පුළුවන් විදියට හැදුවේ කොහොමද කියලා බලන්නකො කොච්චරනම් මහන්සියක් දැද්දා තියනවද මේක මේ වගේ ලස්සන තැනක් කරන්න ඔයාලට ඔය දැන් පේන ෂොප් එකේ ඇතුලේ ගොඩක් ලස්සන දේවල් තියෙනවා. ඔයාලට මේ ආපු තැන මතක් වෙන්න සිහිවටන විදියට ගෙදර ගිහිල්ලා තියාගන්න දේවලුත් ගන්න පුළුවන්. මං අනික් වීඩියෝ එකෙන් ඒවා පෙන්වන්නම්. බලන්නකො මෙතන කොච්චරනම් ලස්සනට පිරිසිදුවට තියෙනවද. ඔයාලට පේනවා නේද ටේබල්ස් දාලා තියෙනවා. එතන ඉඳගෙන ඔයාලට මේ පරිසරයේ ලස්සන විදින ගමන් කෑම හැම කන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් මං ඔයාලව බලන්න එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.